Sirasa Superstar. Sri Lankaya Navaka Gayana Taru Abhishekaye Mauli Mangaljaya. ජීවනයේ නීවනයේ පෙම් රස බල ලැබ දී නිබනේ සේවී සුරල් දීතු මමයි රූපෙත රඟ දෙක ආද මනුමයි ජීවනයේ නීවනයේ ජීවනයේ තතතත නසන්නේ නෝ එක හතර ඔය ඉස්සරහට වෙනවා जीवनई බටහිර ආරයට ගැළපෙන කටහඬක්. ඉතින් මං හිතනවා වඩාත් යෝග්‍යයි. දැන් ඔබ ඉදිරියේදී වුණත් ගීත තෝරා ගැනීමේදී දැන් හින්දි ගීත තිබෙනවා අතරම බටහිර ආරයට සැකසුණු සිංහල ගීත තියෙනවා බටහිර ආරයට සැකසුණු. ඒ ශෛලිය තමයි ඔබේ කටහඬට ගොඩාක්ම උචිත. ඉතින් කෙසේ නමුත් ඔබ ඔබේ උපරිමින් දායක වුණා මේ ගීතයට. ඔබට සුබ පතනවා මම. නදිනි ඔබ ඇත්ත වශයෙන්ම මේ තරඟේ පුරාම එතරම් සංකීර්ණ නොවන ගීත තමයි ගොඩක් තෝරගෙන ගායනා කළේ
නමුත් ඔබට තියෙනවා ඉදිරිපත් කිරීමේ නුවණ. ඔබ හොඳින් මේක ජය ගන්නවා. මම හිතනවා මං දැකපු සමහර තරඟකරුවන් ඉතාම අසීරු ගීත අරගෙන සමහර ලාට ගායනා කරගන්න නොහැකිව මම දැක්කා තරඟින් ඉවත් වෙලා යන්න සිදු වුණා. නමුත් මම හිතනවා ඔබේ තියෙනවා ඒ ඔබ තෝරා ගන්න ගීතයේ තුල හැසිරීම ගැන ඔබට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ තුලින් ඔබ ශ්‍රාවකයා ප්‍රේක්ෂකයා දිනා ගන්නවා. මම හිතනවා ඒකත් ඉතාම හොඳ හැකියාවක්. ඔබට සුබ පතනවා. ශ්‍රාවක ප්‍රේක්ෂක හිත දිනා ගන්නා ආකාරයේ වේදිකාවේ තියෙන බව ඇත්ත. මම හිතනවා ඒ උච්චාරණය සහ ඒ ඉහළ ස්වර ගායනා කරන විට මීට වඩා විවෘතව ස්ථාවරව ගැයීම අවශ්‍ය වෙනවා. ඒ ටික හදාගත්තොත් මීටත් වඩා හොඳ ගායනයක් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් වේවි. සුබ පතනවා ඔබට. මං හිතනවා ආකර්ෂණයෙන් ඔබ ඉදිරිපත් කරා. මොකද ඔබට මම හිතන විදිහට ඔබට වෙනම මාවතක් තියෙනවා ඔබට. ඒ යන මාවතක් ගමනක් තියෙනවා. ඒ ගමන තුල ඔබේ ඉදිරිපත් කිරීම තුල මං හිතනවා ඔබ ජය අරගෙන තියෙන්නේ. ඔබට සුබ පතනවා. මේ සුන්දර රාත්‍රියේ මේ ගායනා දකින්නකොට විතක මම බොලිවුඩ් වල ඉන්නවා වගේ දැනෙනවා. දැන් ඔබ දකින්න මම හොලිවුඩ් වගේ ඉන්නේ කියලා හිතෙනවා. අතරම නදිනී ඔබ කැමති කොයි සංස්කෘතියටද? බොලිවුඩ් සංස්කෘතියටද එහෙම නැත්නම් හොලිවුඩ් සංස්කෘතියටද? ලංකාවේ සංස්කෘතියට. කොහොමhari? හොඳයි හෙට දවසේ දැන් අපේ සුපර් ස්ටාර් අපි කිරුල් පරඳිනවා. ඉතින් මේ කිරුල් පරඳින සුපර් ස්ටාර් අපි දන්නවා මේ අද බොහෝ මේ ආක්‍රමණයන් වෙලා තියෙනවා අපේ රටට. හොලිවුඩ් සංස්කෘතිය, බටහිර සංස්කෘතිය, ඔබ දකින්න මේ සුපිරි තරුව කොයි වගේ වෙන්න ඕනේ කියලාද ඔබ හිතන්නේ? තේරෙන්නේ කෙනාට සංගීතයට වැඩක් කරන්න පුළුවන්, ඒ වගේම සංගීතය පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක් තේරුනොත් හොඳයි කියලා හිතනවා. ඔව්, දැන් ඔබ දිගටම ගායනා කරා ඔබට ආවේනික ශෛලීන් වලින් ගීත. ඉතින් බොහෝ විට එක් එක් කයගේ අනන්‍යතාවයන් ගොඩනගා ගන්නවා. ඔබ හිතනවාද ඔබට වෙන්නු අනන්‍යතාවයක් තියෙනවා කියලා? ඇත්තම. ඔව්, නදිනි මේ දක්වා තමන්ගේ උපරිමයෙන් ප්‍රේක්ෂක රසික හදවත් සියලු දෙනා ඉතාමත් සතුටුපත් කරා ගායනෙන්, නර්තනයෙන්, ඒ වගේම උපරිම ඉදිරිපත් කිරීමේ හැකියාව තුළින් හෙට දවසේ ඔබ ඇයව ඉදිරියට ගෙන යන්න ඔබ කළ යුත්තේ SSS හිස්තැනක් අංක 8 යොදා 7788ට ඔබේ ඡන්දය යොමු කරන්න. එවිට නදිනි නැවතත් මේ වේදිකාවට එන්නට වරම් ලැබෙනවා ඇති. ඒ වගේම ලංකා බෙල් දුරකථනයෙන් ඔබට පුළුවන් 15:99 අමතා අංක 8ට ඒ නදිනි ප්‍රේමදාසට ඡන්දය ලබා දෙන්න. එතන නදිනි තවත් සුබ දවසකට හෙට මුහුණ දෙනවා මේ වේදිකාව මත. ඉතින් නදිනි සුබ දවසක්. ඒ වගේම හෙට දවසත් සුබ වේවා.